දැන් මගේ ගේ ඉස්සරහට මල්ලී කසිපුකාරයෙක් ඇවිල්ලා ඒ මුතුකලයෝ එළියට බෑපන් ඔඩෝ කියලා ඔද්ද කුණු හරපෙකුත් කියලා කෑ ගහපම මල්ලී මමත් තරමක් උසගෙන උක පිටපස්සෙන් ගිහලා තෝ මොකෙද යකෝ කියලා මමත් කෑ ගහන්න ගත්තොත් මල්ලී මගේ කසිපුකාරයෙක් වෙනසක් නැතු වෙනවා දිනේෂ් මුතුකල ඉවරයි පරිණාමවාදය සහ දිනේෂ් මුතුකල කියන නම් දෙක එකට සෝෂල් මීඩියා වල කැරගෙන ගත්ත කීප දෙනෙක් අතර එත් එක්කම ආයේ නැගිටින් හම්බෙන්නේ නැහැ ආයේ බයෝලොජි ගුරුවරයා ඉවරයි සෝෂල් මීඩියා වල රඟපු කාලේ ඉවරයි මට ඕනෙලා ලංකාවට ඇරලා ගියේ මම ඕන හැම පැත්තකින්ම මට ගන්න පුළුවන් උපරිම වේ ඉඩම් කඩන් දරවද මට අරගෙන දාලත් ඉවරයි මගේ ඒ ආර්ථික ප්‍රශ්න මට නැහැ ඇත්තම කතාව ඒ වගේම මම මිනිසුන්ට උදව් කරනවා අට ඌමනයි දරුවෙක්ට අර මහන්සි වෙලා ආවම සියොන් එකට ආවම වටපිට බලපුවම අම්මෝ යන්තම් මගේ මහන්සිය නැති වුණා කියන ෆීල් එක එනවනම් මම කැමතියි ඉස්තර ක්ලාස් කරන්න ගියේ මොකේද මුල්ම දවස්වල ගියේ ෆුඩ් සයිකල් එක. මගේ පන්තියේ ගැණු ළමයින්ට සංවර වෙන්න කියලා කියන්නේ නැතුව මං කියන්නද මේ ඔයාලට කැමැති ඇඳුමක් ඇඳගෙන ඕන විදිහකට යන්න කියලා. පරණ ගයක් මම පටන් ගත්ත මුල් තැන. එතන මේ කරන්ට් එක තිබුණෙත් නැහැ. හවස 6 වගේ වෙනකොට මට මතකයි ළමයි මෙහෙම ෆෝන් එකේ බල්බ් එක දාලා සර් කරන්න කියලා. සමහර වෙලාවට මට තෙල් එහෙම ගහගන්න සල්ලි නැති වෙච්ච අවස්ථා තිබුණා. ඒ වගේ වෙලාවල් වල දුලා ඇවිල්ලා මගෙන් අහලා තියෙනවා. දිනේෂ් මේ තෙල් ගහගන්න සල්ලි තියෙනවද? අන්න ඒ වගේ ඉතින් ප්‍රශ්න අහනවා යා. බයික් එකට. ඔව්. ඔව්. එහෙම අහලා එම නැත්තම් ඉතින් යා දෙනවා. පස්සේ පස්සේ ඉතින් දැන් අහන්නේ යා දැන් මොන වාහනේද යන්නේ කියලා. ප්‍රසිද්ධිය ප්‍රසිද්ධිය කියන එක එක රැයකින් අපිට ගන්න පුළුවන් එක එක විදිහට හරි ලේසි එක නමුත් ජනප්‍රිය මිනිසුන්ගේ ආකර්ෂණය මිනිසුන්ගේ ආදරය ලබා ගන්නවා කියන එක ලේසි නෑ ඒක ඇත්තටම වාසනාවක් මම මීට කලින් ඔහුත් ඒ කතා කරලා තිබුණත් අද ලොකු සතුටකින් ජයග්‍රහයි ශීලී සතුටකින් තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ අයිබෝන් සර් අයිබෝන් මල්ලී ඇත්තටම ලස්සනයි බොහොම ස්තුතියි සියෝන් කුරුණෑගල ටියුෂන් ශේෂ්ත්‍රයේ නව පෙරලියක් වෙයි කියලා මට හිතෙනවා මේ ආරම්භය විතරයි තාම මේ හදාගෙන යන ගමන් තියෙන්නේ ඒ වුණත් මට හදල ඉවරනකම් ඉවසන්න බැරි වුණා මට එන්න ඕන එහෙම එකක් තියෙනවා මේ මගේ හිත කිව්වේ සකට කතා කරන්න යන්න මෙතනට බලන්න හැබැයි ෆොටෝ වලින් දැක්කරට මෙතනට ඇවිල්ලාම බලන්න ඕනේ ඒක සහ මේ ඇත්තරම මේ ක්ලාස් එක දකිද්දී ඇත්තරම සතුටුයි සර් දැන් කට්ටිය දකින්න ඇති මෙතන මොකද්ද වෙන්නේ මේ තැන මොකද්ද කියලා සර් ඊට කලින් අපි මතක් කරමු ටියුෂන් වල ආරම්භය කොයි වගේද මල්ලේ ආරම්භයේ ඉතින් හැම ගුරුවරයෙක්ගෙන් මගේ හරි පොඩි ඔව් ටියුෂන් වල එහෙම මහා පරිමාණයෙන් එකවර ළමයි දාස් ගානක ආරම්භයක් ගන්නවා නම් කවුරු හරි ඒක ඇත්තටම හරි විශ්මයජනක ලැබීමක් එයාගේ නමුත් ඉතින් ඒක ඉතාම මම හිතන්නේ මම දන්න කෙනෙක් නම් එහෙම නැහැ ඇත්තටම එකපාර ළමයි 1000කින් පන්තිය පටන් ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒක පුදුම සහගත ලැබීමක් එයාගේ. නමුත් හැමෝගේම ආරම්භය හරි පොඩි පුංචි පන්ති කරලා ඉතින් කටුක අධ්‍යක්ෂීම් ලැබලා සමාජෙන් තෙම්පරාදු වෙලා එහෙම අන්න ඒ වගේ ආරම්භයක් තමයි මටත් තිබුණේ හැමෝටම වගේ. පන්ති පටන් ගත්තේ නාරම්මල මම. මම ඔක නිතර කියලා මම හිතන්නේ ඔයා මගෙන් කලින් කිව්වා මම මේක අහන්න හේතුව දැන් තමන්ගෙම කියලා තැනක්. ඒකත් එසේ මෙසේ තැනක් නෙමෙයි ඒක යම් මට ආපුවම වව් කියලා හිතන තැනක් මම ලංකාවේ ටියුෂන් ක්ලාස් මමත් ගිහිලා තියෙනවා මම දැකලා තියෙනවා මම ටියුෂන් සර්ලා හම්බෙන්න කියලා දැන් හැබැයි මේ වගේ තැනක් මම දැකලා නැහැ ඒක චුට්ට මතක් කරේ දැන් ඒ කාලේ මතක් කරද්දි මේ වගේ තැනක ඉඳලා ඇත්තටම මේක ලොකු සතුටක් සහ ඒක ලොකු ආදර්ශයක් සමාජයට මම ඒකයි මේක අහන්න හේතුව උනේ ඒක මේ ඇත්තටම මල්ලි ඔයා ඔහොම කියද්දි තමයි මට උනත් දැනෙන්නේ දැන් හේතුව දැන් අපි දැන් අපේ ගමනේ දුරක් ඇවිත්නේ දැන් එතකොට අපි අර යාව ජීව වෙන දේවල් එක්ක මේක මම මගේ ජීවිතේ මම දැන් මේ මොහොතේදී අපි හදපු ආයතනයක් සහ මම ලැබපු යම් ජයග්‍රහණයක් නමුත් එකපාර ඔයා අර අතීතේ සිහි කරද්දි තමයි අපිටත්
තට්ටක් ගාලා අර ඇත්ත තමයි ඉතින් එහෙම දෙයක් කෙනෙකුට හිතෙන එක සාධාරණයි කියලා අපිට හිතෙනවා මේ මම මල්ලි නාරම්මලේ පටන් ගත්තේ ආ නාරම්මලේ ඉතින් පුංචිවට ඇත්තට මේ තිබ්බ හෝල් එකේ හෝල් නෙමෙයි ඒක පරණ ගයක් මම පටන් ගත්ත මුල් තැන එතන මේ කරන්ට් එක තිබුණෙත් නැහැ හවස 6 වගේ වෙනකොට මට මතකයි ළමයි මෙහෙම ෆෝන් එකේ බල්බ් එක දාලා සර් කරන්න කියලා එහෙම සපෝට් එක. ඔව්. දැන් යාලා සැහැන් ලොකු තැන් වල ඇති. අනේ ඔව්. මට ඒ දරුවෝ මේ සමහර වෙලාවට කතා කරනවා. කතා කරපම ඉතින් ඇත්තටම දැන් ඒගොල්ලෝ එක එක ජයග්‍රාහී ගමනාන්තවල ඉන්නවා. ඒ දරුවෝ තාදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඊට පස්සේ ඉතින් ටිකින් ටික ටවුන් එකේ වෙන වෙන ආයතන වල කරලා ඊට පස්සේ මල්ලි මම බොහොම පොඩි කාලයක දුරද මගේ ආයතනයක් හැදුවා. ආ. ඔව්. ඒක අවුරුදු දෙකක් වගේ පුංචි කාලයක දුනා වුණා. ඒක කොහෙද? ඒත් නාරම්මලම තමයි. නාරම්මල ADM ආයතනය කියලා ADM අධ්‍යාපන ආයතනය කියලා තාම තියෙනවා. ඒක ඉතින් මගේ නමේ මුල් අකුර දැම්මේ අමිල දිනේෂ් මුතුකල. ඔව්. මම හිතුවා ADM කියද්දි. ඒක මල්ලි ඉතින් මෙහෙම මේ මට්ටමේ විශාල හෝල් තියෙන ශාලාවක් නෙමෙයි. සුව පහසු විදිහට ළමයින් ඉන්න හැදුවා. නමුත් ඒ ආයතනය ඉතින් ඇත්තටම මේ කාලේ මල්ලි මට එහෙම වත්කමක් ලොකුවට තිබෙන්නේ නැහැ නේ. මටම සිද්ධ වුණා ඇවිල්ලා ඉතින් ඒ ආයතනේ ඔය දේවල් කරලා අතුපතු ගාලා ආයතනේ ලෑස්ති කරලා ගන්න. දැන් ඉතින් මට ඇත්තටම සතුටුයි ඉතින් අපි අපේ ජීවිත ගමනේ මේ නැවතිලා ඉන්න තැනගෙන මම හිතන්නේ මල්ලි ඉතින් ටියුෂන් වල කොහොමද මේ කටුක ආරම්භය බිඳගෙන ටික දුරක් එද්දි ටියුෂන් වල විතරක් නෙමෙයි ඕනම ක්ෂේත්‍රයේ සාර්ථක ගමනාන්තයකට යන්න පුළුවන් ඉතින් ඉවසීම තියෙන්න ඕනේ අනිවාර්යයෙන් මම හිතන දෙයක් සහ හිත හොඳ මිනිස්සුන්ට වරදින්නෙත් නැහැ කියලා. වරදින්න විදිහක් නැහැ නේ මල්ලී. මොකද හිත හොඳ මිනිහෙක් වැටෙන්න යන හැම වෙලාවකම අනිත් මිනිස්සු ඇවිල්ලා මේ මනුස්සයාට අවංක උදව් කරනවා. දැන් හිත නරක මහා මජර ගති තියෙන මිනිස්සුන්ව මල්ලී කාටුණත් අප්පිරියයිනේ. ඔව්. මේ මනුස්සෙක් ජීවිතේ වැටෙන්න යනකොට සමහර වෙලාවට අනිත් මිනිස්සුන්ට ඒක වගක් නේ. අනිවාර්යයෙන්. ඇයි එයා කරත් එයා කළෙත් අර අනිත් මිනිස්සුන්ව වැටෙන්න පාර කපපු එකනේ. ඒතකොට එයා කළ දේ එයාට ලැබෙනවා. එහෙම නෙමෙයි හිත හොඳ මනුස්සෙක් ඒක මේ ඕනම කෙනෙක් තමන්ගේ හිතේ අවංක වැඩ කළොත් මිනිස්සු ආදරය කරනවා ඒක නතර කරන්න බෑ අනිවාර්යෙන්ම ඉතින් ඒ ආදරයත් එක්ක අද ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා අපි චුට්ටක් අතීතයට යමු දකින්න සෝෂල් මීඩියා වල ලස්සන ලස්සන වාහන ඉස්සර ක්ලාස් කරන්න ගිය මොකේද මුල්ම දවස් වල ගියේ ෆුට් සයිකල් එක ආ එතන හරිද ඒ අපේ ගමේමනේ පන්තිකලේ ඔව් ගමේ ගෙවල් වලට ෆුට් සයිකල් එක ගියේ ඊට පස්සේ මෝටර් සයිකල් එක ගියේ සීටි 100 එකක් තිබ්බා. ආ තෙලුත් වැඩ කරනවා. තෙල් වැඩ කරනවා. අපිට ප්‍රොමෝෂන් එකක් දෙන්න ඕන බජාජ් එකේ. මේ ඊට පස්සේ මල්ලි අම්මලගේත් අප්පච්චිලගේත් මුදලකුත් එක්ක ගත්ත කාර් එකක්. ඒක ලක්ෂ 13ක් වගේ ඒ කාලේ වුණේ. ආ ඊට පස්සේ ඉතින් ටික ටික ඒක විකුණලා වෙන වාහනයක් කොහොම හෝ මොහොම තමයි ආවේ. ඊට පස්සේ ඉතින් ටියුෂන් වල දුරක් එනකොට අර අපිට වාහනයකට යආගන්න පුළුවන්නේ. ආ ඒ වෙලාව ඒ විදිහට තමයි ඔය තියෙන දේවල් ඉතින් ළඟට ආවේ. සෝෂල් මීඩියා වල මම දකින්න හරි ලස්සන පෝස්ට් එකක්. ඒක ගැන තමයි කතා කරන්න යන්නේ මේ දුලාක්කා අහපු කතාවක්. සරට මතක් වෙනවද නැද්ද මම කියන එක මේ වාහන සම්බන්ධයෙන් කතාවක් මේ ඉස්සර ගිය විදිහයි දැන් යන විදිහයි. ආ අර පෝස්ට් එකනේ. ඔව්. ඒක ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මට. එයා ඒක නම් වැඩි ඉස්සර මගේ මල්ලි මේ දුලා මේ තමයි ඇත්තටම මට ලොකුම හයිය මුල් කාලේ ඔය කැම්පස් එකේ දුන්නේ මොකද කැම්පස් එකේ ලෙක්චර්ස් අස්සේ පන්ති කරන්න වීමයි අනාගතයේ සැලසුම් කරන්න වීමයි කියන්නේ හරි අමාරු දේවල්. ඒ අතර ඉතින් සමහරවිට මුදල් ලගකම් වෙනවා ඒ වගේ ගැටලු ආවම සමහර වෙලාවට මට තෙල් එහෙම ගහගන්න සල්ලි නැති වෙච්ච අවස්ථා තිබුණා. ඒ වගේ වෙලාවවල දුලා ඇවිල්ලා මගෙන් අහලා තියෙනවා දිනේෂ් මේ තෙල් ගහගන්න සල්ලි තියෙනවද? අන්න ඒ වගේ ඉතින් ප්‍රශ්න අහනවා එයා. බයික් එකට. ඔව්. ඔව්. එහෙම අහලා එමෙ නැත්තම් ඉතින් එයා දෙනවා. ඊට පස්සේ ඉතින් මම මේ පෝස්ට් එකේ දාලා තිබ්බේ අර සෝෂල් මීඩියා ෂෙයා වෙච්ච එකනේ වගේ කියන්නේ මේ ඒකේ දාලා තිබුණේ පස්සේ ඉතින් දැන් අහන්නේ යා දැන් මොන වාහනේද යන්නේ කියලා. ඉතින් ඒක අර අතීතයේ සහ වර්තමානයේ අතර සිද්ධ වෙච්ච වෙනස තමයි පෝස්ට් එකේ තිබිලා තියෙන්නේ. හරි ප්ලෑන් එකකුත් එක්ක තමන්ගේ මහන්සියත් එක්ක තියෙන ආකල්පත් එක්ක මිනිස්සෙක්ගේ ජීවිතේ හාත්පසින්ම වෙනස් කරන හැටි නේද සර්? ඒක මල්ලි ඇත්තටම ඔව් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ආකල්ප හරියන්නත් ඕන. සැලැස්ම වෙනස් නොවි අදගෙන යන්නත් ඕන. ඊළඟට වීරිය පිරිහෙන්න දෙන්නේ නැතුව කරගෙන යන්නත් ඕන. ගොඩක් අයගේ වැඩේ තියෙන්නේ මේ වීරිය චාට් එක මෙහෙම ගිහිල්ලත් මෙහෙම වෙලා යනවා. ඒක වෙන්න දෙන්න හොඳ නැහැ. මොරල් එක කියන එක. මොරල් එක තියාගෙන ඉන්න ඕන අන්තිම වෙනකම්. එදයි අදයි ගැන කල්පනා කරද්දී අපි දුලාක්කවත් මතක් කරන විශේෂයෙන් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ හිතේ?
සතුටුයි ඉතින් ඇත්තටම. මොකද අර ඔයා කිව්වා වගේ මේ මට රැට නිින්ද යන හොඳට මොකද අසාධාරණයෙන් උපයපු මුදල් නෙමෙයි. අපි දකිනවනේ මල්ලි සමාජ මාධ්‍යවල ඇතුලේ මිනිස්සුන්ගේ හැසිරීම්. ඔව්. දැන් ටියුෂන් කියන එකට බනින්න කටවල් ටිකකුත් ඉන්නවා. දතකට මැදගෙන. ඔව්. ඒක අගයන්න ඒකෙන් දරුවන්ට වෙන සේවය ගැන කතා කරන්න පිරිසකුත් වෙනම ඉන්නවා. ඔව්. ඒතර අපි ওই චෝදනා සහ ප්‍රශංසා දෙකම දකිනවනේ. ඔව්. සමහර අයගේ තියෙන පොඩි කොමන් චෝදනාවක් නෙමෙයි ඔය ටියුෂන් සල්ලි මේ ඕවා මේ අධ්‍යාපනයේ විකුණලා ගන්න මුදල් අර මේක කියලා. ඒකද එක එක්කෙනාගේ දැක්ම මම කියන්නේ. නමුත් මල්ලි මේකදි කරන්නේ අපි ළඟ තියෙන දැනුම අපි අලෙවි කරන එක තමයි. ඒක නෑ නෙමෙයි. මේක ව්‍යාපාරයක්. මේක සත්භාවයෙන් කරන්න පුළුවන් ව්‍යාපාරයක්. ඩොක්ටර්ස්ලා ලෙඩ උන්ට බෙහෙත් දෙන්නේ. ඉතින් ඔය දැන් තමන් ළඟ තියෙන දැනුමෙන්නේ මිනිස්සු තමන් උපේීමක් කරන්නේ නේද? අනිවාර්යයෙන්. ඒතකොට ටියුෂන් කියන්නේ එක්තරා විදිහක තමන්ගේ දැනුම අලෙවි කරලා ගන්න ආදායමක් ගන්න ව්‍යාපාරයක්. ඒතකොට අනිත් අයගේ දැන් ක්ෂේත්‍ර ගත්තාම ඒ අයත් තමන්ගේ දැනුමෙන් මොන හරි දෙයක් කරලා තමයි ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්නේ. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ එහෙම වෘත්තියකට චෝදනා කරන්න හරි ඒකට ඒක පහර ගහන්න හරිට කලින් ඒකෙන් වෙන සේවය බලන්න ඕන. දැන් මේ පන්තිවල මේ ඩෙස් අපි දැන් අපි දෙන්න මෙහෙම හිටියට අර අපිට පිටිපස්සට මේ ඩෙස් ගොඩක් පෙනුනට ඉස්සරහට ගොඩක් තිබ්බට හිස්ව මේ වගේ ඔයා දකින්න ඇතිනවා ආපු වෙලාව මම දැක්කා මේ පටවිල කතා කරගන්න බෑ මේ මේ පන්තියේ ළමයි ගොඩක් ඉන්න වෙලාවෙ ඉඳන් මම බැසලුට් ඇද්දම දැක්කා නේ. මේ මේ ළමයි තමන්ගේ ජීවිතේ ඉගෙන ගන්නවා. අනේවා. විෂය ඉගෙන ගන්නවා. සමහරද කීයක්ද නේමෙන්ද? ආයි සෙල්ලම්ද මල්ලි. ඒක දන්නේ අපි. ඒක මේ පිටින් ඉඳන් ජජ් කරාට තේරුමක් නෑ. දැන් පන්තියක් ඇරියාම මේ ළමයි CC එකට විශාල සංඛ්‍යාවක් එළියට එනවා තමයි. යනකොට හිතෙනවා අම්මෝ මේ මොකද්ද මේ 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 මහා මේ සෙනග කන්දරාව කියලා. එහෙම එන වෙනම සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ මේ ටියුෂන් කඩ ටියුෂන් රකුසා අරක මේක කියලා කෑ ගහන සෙට් එකකුත් ඉන්නවා. හැබැයි දැන් බලන්න කොවිඩ් කාලේ. කොවිඩ් කාලේ මල්ලි දැන් අපි ගත්තාම ගොඩක් පාසල් ගුරුවරු මාර විදිහට අසරණ වෙච්ච කාලයක්. ඇයි? පාසල් ගුරුවරුන්ට රජයේ විසින් විශේෂ පහසුකම් දුන්නේ නැහැ. මේ කොවිඩ් තියෙන කාලේ ඔන්ලයින් කරන්න කියලා. හැබැයි දරුවන්ගෙන් ඇහුවොත් දරුවෝ කියයි ඒ කාලේදී ඔන්ලයින් පන්ති වලින් ගොඩාක් තමන්ගේ ජීවිතේ ගොඩදාගත්තා කියන එක ළමයින්ගෙන් ඇහුවොත් ඒගොල්ලෝ කියයි. ඉතින් එතකොට මම කියන්නේ පාසල් ගුරුවරු සහ ටියුෂන් ගුරුවරු වේවා තව කවුරු හරි වේවා ඉන්නවනම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඍජුව හෝ වක්‍රව දායක වෙලා අධ්‍යාපනයේ ඔසවා තබන අපි කරන්න ඕනේ මේ ක්ෂේත්‍රයේ අගය කරන එක සහ ඒකට උදව්වක් දෙන එක නේද අපිට පුළුවන් විදියට. ඉතින් ඒ නිසා මම මගේ වෘත්තිය ගැන තෘප්තිමත්. අනිත් එක තමයි අපි කවදාකවත් අනිත් වෘත්තියක් පහත හෙලලා කතා කරලත් නැහැ. ඉතින් ඒ නිසා මට සතුටුයි. එදා කොතනද හිටියේ අද කොතනද හිටියේ කියලා බලනකොට ඒ ආව ගමන ගැන සතුටක් තියෙනවා. මේ වෘත්තිය ඇතුළෙත් කිසිම ගුරුවරයෙක්ව පහත් කරලා කතා කරනවා ගුරුවරයෙක්ගේ වැරදි කියන මනසව කවදාක්වත් දැකලා නැහැ. නෑ නෑ මල්ලි දැන් ගොඩක් අය මේ තියෙන නිදහස උපරිම භුක්ති විඳින බව පේනවනේ. ඒ කියන්නේ සෝෂල් මීඩියා එක ඇතුලේ ගොඩ නිදහස තියෙනවනේ මල්ලි. ඒකෙදි මට මාව අගය කරන පිරිසක් ඉන්නවා වෙනම. දැඩිව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා වෙනම. හැබැයි මේ නිදහස දෙකම ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. ඔව්. එතකොට ඕන දෙයක් දැන් ඔයා ඔයා කිව්ව කතාව හරි කියන්නේ මම උත්තර දෙන්න යන්නේ නැහැ. විවේචනය කරනවා නම් විවේචනය කරලා දෙන්න. ඔව්. නේද? ඒගොල්ලන්ගේ නිදහසනේ. ඒක ඒගොල්ලන්ගේ නිදහස. හැබැයි අපි දැනගන්න ඕන අපි කියන දෙයකින් සමාජයක් නොමග යනවා නම් ඇත්තටම අපි කියන දෙයකින් අපි මනුස්සයෙක් කරමින් ඉන්න යම් සමාජ සේවයක් නතර කරනවා නම් ඒ මනුස්සයගෙන් යම් සේවයක් ගන්න ඉන්න පිරිසකට ඒ සේවය නතර කරනවා නම් ඒ තමන් කරන්නේ මොන වගේ හතුරුකමක්ද සමාජයට කියන එක තමන් තේරුම් ගන්න ඕනේ. අපි දැන් ඒ ගැන කතා කරමු නිසා මගේ මේ ඔළුවට ආව ප්‍රශ්නය දැන් කීප දෙනෙක් ගිය ටිකේ සෝෂල් මීඩියා වල කතා වුණා දිනේෂ් මුතුගල ඉවරයි. පරිණාමවාදය සහ දිනේෂ් මුතුගල කියන නම් දෙක එකට සෝෂල් මීඩියා වල කැරගෙන ගත්ත කීප දෙනෙක් අතර. ඒත් එක්කම ආයෙ නැගිටින්න හම්බෙන්නේ නැහැ. ආයේ බයෝලොජි ගුරුවරයා ඉවරයි. සෝෂල් මීඩියා වල රඟපු කාලේ ඉවරයි. කියලා කතා වුණා මමත් දැන් ඒ දිහා බලාගෙන හිටියා සර් දකින් නැතිනේ ඔහෙම මේ ඒක කොයි විදිහටද සර් දැක්කේ ඒක ඉතින් සාමාන්‍යයෙන් මගේ ජීවිතේට යම් යම් ප්‍රශ්න එනකොට එහෙම නැත්නම් යම් අභියෝගයක් එනකොට ඒ එන දේවල් එන විදිහටම තමයි මම ඒක දැක්කේ ඉතින් මල්ලි ඒ කියන්නේ දැන් මමත් දැක්කා ඕක ඊට පස්සේ මම කල්පනා කළේ දැන් ඒ අපේ රටේ ඕනම දරුවෙකුට පුළුවන් නේ තමන්ගේ මතය දෙන්න ඕනම සමාජ විශ්ලේෂකයෙකුට දේශපාලන විචාරකයෙකුට හෝ කාට හෝ තමන්ගේ මතය ඉදිරියට කියන්න පුළුවන් එළියට. ඉතින් අපි මේ මතය එයාට කියන්න ඒ නිදහස දිය යුතුයි කියන තැන මම ඉන්නවා. සහ අපේ තරුණ පරම්පරාව අලුතෙන් හිතනවා නම් නිදහස් චින්තනය ඒගොල්ලන්ට උමනයි නම් ඒක යහපත් දෙයක් විදිහට මම දකින්නේ. ඒක යහපත් විදිහට කරනවා නම්. ඒතර වැඩේ තියෙන්නේ මේකෙදි මේ අර අර හිතවල තියෙන
කුහකකම ඉස්සරහට දැම්මම නිදහස් චින්තකයා කවුද? එයා කියන්නේ මොකද්ද? මේකෙන් කියලා තියෙන්නේ මොකද්ද? මුතුකලසර් කියලා තියෙන්නේ මොකද්ද කියලා පේන්නේ. අර තමන්ගේ කුහකකම තමයි ඉස්සරහට පයින්. පැන්නාම ඊට පස්සේ දිගට 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 මේක අරගෙන 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 යනවා. අන්තිමට මේ මතය දාපු කෙනා නෙමෙයි වැඩ කරන්නේ. ඒක වරදවල්ලා ගත්ත පිරිසක් තමයි වෙනම වැඩ කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය අපේ රටේ විතර නෙවෙයි ඕනම තැනක සමාජ විද්‍යානුකූලව සිද්ධ වෙන දේ. ඒකෙදි මම දැක්කේ මම සාමාන්‍යයෙන් පන්තිවල මල්ලේ හොඳට මතක තියාගන්න අපි පන්තිවල උගන්නනකොට අපි සාමාන්‍යයෙන් කියන දේවල් හරි කැෂුවලි කියන දේවල් තියෙනවා. සාමාන්‍ය පන්තියක උගන්නනකොට අපි ළමයින්ට මේ ඕනම තියරි එක මූලික සිද්ධාන්තේ ඉඳන් පරතරයටම සමහර කරුණු කියන්නේ නැහැ. අපි කියන්නේ පන්තියේ සිලබස් එකට අදාළ කොටසනේ. ඒ කොටසයි ඊට අදාළ පුංචි වපසරියකුයි. අපිට මේ සතියේටම හම්බෙන්නේ පැය හතරනේ. හරි ඒකෙදි අපි කියන සමහර කරුණු වචන වාක්‍ය අල්ලගෙන ඒ වාක්‍ය පහදලා දෙන්න ඕන කෙනෙක් ගියොත් ඉතින් ඒක මගේ නෙමේ ඕනම ටියුෂන් ගුරුවරෙක්ට ඔය විදිහට වීඩියෝ හද ඒ අයට මෙන්න මේක මෙහෙම වැරදි මේක මෙහෙම හරි කීක යන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි අන්තිමට වෙන්නේ මොකද්ද? අන්තිමට වෙන්නේ ඇත්ත දිනන එකනේ. අනිවාර්යයෙන්. අන්තිමට වෙන්නේ දින්නනේ. අන්තිමට ඉතින් එහෙමනේ වෙන්නේ. දැන් කට්ටිය තේරුම් ගත්තානේ අවසානයේ. ඔව් ඒක දැන් ඕන කෙනෙකුට මතයක් විදිහට එලියට දෙන්න පුළුවන්. හැබැයි ඇත්ත තමයි මල්ලී කොච්චර කවුරු මොන සෙල්ලම් දැම්මත් අවසාන ඉස්මතු වෙන්නේ. අනිවාර්යයෙන්. එහෙනම් ඒක මම දකින්නේ මේ වගේ නිකන් සාමාන්‍ය මේ එක පාට ආව දෙයක් ඊට පස්සේ සමහරවයි මඩ ගහගෙන ගියා අන්තිමේට ඒවා සුද්ධ වීගෙන ඉල්ලන් සිද්ධ වුණා. අපි පන්තිවල කියන්නේ දරුවන්ට හැදෙන්න ගොඩ යන්න මිනිස්සුන්ව සුවපත් කරන්න ලෝකේ සුවඳවත් කරන්න. ඉතින් ඒකට අකමැති නම් කවුරු හරි. දැන් ගෑනු ළමයි දැන් ඔයා හිතන්න මම තමයි දාස ගානට ගණන් ගුරුවරේ. මම ගෑනු ළමයි මගේ පන්තියේ ගෑනු ළමයින්ට සංවර වෙන්න කියලා කියන්නේ නැතුව මං කියන්නද මේ ඔයාලට කැමති ඇඳුමක් ඇඳගෙන ඕන විදිහකට යන්න කියලා. තේරුණාද? මම කියන්නේ ළමයි බරගානකක නියෝජනයක්නේ. අනිවාර්යයෙන්. එතකොට මම මගේ පන්තිවල දරුවන්ට සංවර වෙන්න ජීවිතය හදාගන්න කියන කාරණා බොහොම කැෂුවලි කියනවා. ඒවා මේ අල්ලගෙන මේක මේ උග්ලින් මැඩි අදහසක් අරක මේක ඔවා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් හෘද සාක්ෂිය දන්නවා ළමයෙකුට කිව යුතු අවවාද තියෙනවා. ළමයින්ට කියන්න බැරි ඒවා තියෙනවා. තමන් YouTube channel එකක් දාගෙන තමන් සමාජ මතයක් විදිහට එළියට දාන එකයි පන්තියක ළමයි දාස් ගානක් ඉස්සරහා අපි කියන්න ඕන මතය කියන්නේ දෙකක්. YouTube channel එකක දැම්මහම කැමති කෙනා අහනවා කැමති කෙනා අහන්නේ. පන්තියක අපි කියද්දි පන්තියක කියන්න ඕන මේ බොහෝ පිරිසක් එක එල්ලේ එක මොහොතක අහගෙන ඉන්න අවස්ථාවක් කියලා. හරි එතකොට ඒ නිසා මම මගේ ගුරු භූමිකාව කරනවා. ඒක මල්ලී ඒකට මම දැක සමහර අය ඇවිල්ලා උපදෙස් දෙන්න හදලා තියෙනවා මෙහෙම උගන්නන්න. මෙහෙම උගන්න. මෙහෙම වෙන්න. මෙහෙමයි පන්ති කරන්න ඕන. මම මල්ලේ මේ කාටවත් ඕන විදිහට පන්ති කරන්න මට පිස්සු නෑ. මම මේක හදාගත්තේ මම මහන්සියලා. මම මහන්සියලා හදාගත්තු පන්තියේ මට ඕන විදිහටයි මං උගන්නන්නේ. අනිත් අයට උගන්නන්න එහෙම උමනා නම් උගන්නන්න පුළුවන් විදිහේ උගන්නන්න ඕන විදිහේ ඉගැන්නුම් ක්‍රම උගන්නන පන්තියක් දාගත්තට කමන්නේ. හරිද? එක එකනට ඕන විදිහට මම උගන්නන්නේ. නමුත් එකම දේ මිනිස්සුන්ට තමන් කැමති දේක් කියන්න අයිතිය තියෙනවා. හැබැයි ඒකම අනිත් අය පිළිගන්න ඕන කියලා මතයක් නැහැ. මං හිතනවා හැමෝටම හොඳ පිළිතුරක් හම්බෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් සර් මම වීඩියෝස් කරනවා එක එක චරිතත් එක්ක ඉන්ටර්විව්ස් කරනවානේ. ඕවට බැලලා කමෙන්ට් එකක් දැම්මත් මට සාමාන්‍යයෙන් අවුල් වෙනවා. සමහරවිට මඩ පෝස්ට් එහෙමත් ෂෙයා වෙනවා. මඩ වීඩියෝස් එහෙමත් ෂෙයා වෙනවා. මට සමහරවිට අවුල් වෙනවා. මම සමහරවිට ඒක බලන්නේ නැහැ. එතකොට මගේ මොටිවේෂන් එක මගේ මොරල් එක පොඩ්ඩක් අඩුවේ කියලා. ඇත්තටම සර් මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න කෙනෙක් නේ. මට මේ දේ ඇත්තට මගේ පෞද්ගලික ජීවිතේ ගන්නත් එක්ක තමයි මම මේක අහන්නේ. සමහර ලාඩ ඔය කීප දෙනෙක් සමාජ මාධ්‍යවල සර්ට මඩ පෝස්ට් ෂෙයා කරනවා. මඩ පෝස්ට් දානවා. මඩ වීඩියෝස් ගහනවා. එතකොට සර්ට නිකන් අර මේ මොරල් එක අඩු වෙන්නේ නැද්ද? මන් නම් මල්ලී ඇත්තටම අවුලක් හිතෙන්නේ නැද්ද නිකන්? ඇත්තටම කියන්නේ. ඔව්. සත පහකට මම ගණන් ගන්නෑ. කොහොමද ඒ වෙන්නේ? ඒ කියන්නේ මල්ලී මම මගේ දේවල් ටික ඔක්කොම හොයාගෙන ඉවරයි. නෝ මට ඕන වෙලාවක දැන් සර් මේ සෝෂල් මීඩියා වලට එන්නේ සර්ගේ පන්තිවල ළමයි පිරිලා ඉද්දිනේ. ඔව් ඉතින් ඔයා කියන්නේ මට ඕන වෙලාවක ලංකාවට ඇවිල්ලා ගියා කියලා. මම ඕන හැම පැත්තකම මට ගන්න පුළුවන් උපරිම වෙයි ඉඩම් කඩන් දරවද මට අරගෙන දාලත් ඉවරයි. මගේ ඒ ආර්ථික ප්‍රශ්න මට නැහැ ඇත්තම කතාව.
ඒ වගේම මම මිනිසුන්ට උදව් කරනවා. මගේ මුදලින් නඩත්තු වෙන ඊළඟට මගේ මුදලින් උපකාර ගන්න ගොඩාක් අය ඉන්නවා මල්ලී. මමත් ඒ කියන්නේ සෝෂල් මීඩියා වල නොදැම්මට සර් ඔහොම උදව් කරනකොට මමත් ඇවිල්ලා තියෙනවා සමහර තැන් වල. ඒ කියන්නේ මං කවදාකවත් ඒව එහෙම ෆොටෝ ගහලා මං දාන්නේ නැහැ ඇත්තටම. ඒක සරයක් ඉල්ලීමකට මම එකක් දැම්මා. ඊට පස්සේ මං සහභාගී වුණා මම දැම්මෙත් නැහැ ඊට පස්සේ. ඔව් ඔව්. ඒ කියන්නේ සමහර ඒවා මල්ලී අපි දානවා ඒ දාන්නේ තවත් කෙනෙකුට මේ ආ මෙහෙමද වැඩක් කරන්න මටත් කරන්න පුළුවන් කියලා දැනෙන්න. දැන් උදාහරණයක් මම ඔය සමහර අර කොවිඩ් කාලේ හැම ඊට පස්සේ හැමත් මිනිසුන්ට යම් යම් දේවල් අත්‍යවශ්‍ය දේවල් බෙදලා දැම්මද? මේ වගේ දේවල් සමහරවිට දානවා. හැබැයි ඊට එහා ලක්ෂ ගණනින් මිනිසුන් උදව් කරන අවස්ථා තියෙනවා. ඒව ඇත්තටම මම දාන්නේ නැහැ. දැන් මෙතනදී අර පන්සලක වැඩ කටයුත්තකට උදව් කරා මං ඉද්දිම. ඔය දැක්කනේ. එතකොට මේ එතකොට දැන් ඒ වගේ එහෙම දාන්නේ නැහැ මල්ලි මම ඒවා Facebook. නමුත් මම ඔයාලට කියන්නේ එතකොට මට චෝදනාවක් එද්දි හරිද මුතුගල මෙහෙමයි අර මෙයා මෙහෙමයි මුතුගලගේ මේවනේ අර මුතු කියලානේ කියන්නේ මුතු හරි යා එන්නේ මොන හරි අපි කියමුකෝ එහෙම කිව්වා කියලා මල්ලි ඒක මට අදාළ නැත්තම් මම ගන්නෙ දැන් උදාහරණයක් අපි හිතමු කවුරු හරි කෙනෙක් මට බූරුවා කියනවා ඔව් දැන් බූරුවෙක්ගේ ලක්ෂණ තියෙනවනේ මල්ලි දේහ ලක්ෂණ ඔව් ඇඟේ පතේ හැටියක් තියෙනවනේ එතකොට එහෙම ලක්ෂණ මගේ නැත්තම් මම මොකටද කලබල වෙන්නේ තේරුණාද දැන් මට කියද්දි මල්ලි ඔය මුතුකලගේ පන්ති මෙහෙම ඔය තිබ්බට ඔය ළමයි ඉගෙන ගන්නෑ ඔය වගේ මේවා කියනවා අරවා කියනවා ආදරය ගන්නවා නින්දන වෙන බය පන්ති කරන නින්ද යනවා කියන දේවල් දැන් මල්ලි මේ මිනිසුන්ට පිස්සුද රුපියල් 2000ක් 2500ක් දීලා ආදරය ගැන ඉගෙන ගන්න යනවා මම මේ වීඩියෝ කරන්න ඇතුළට එද්දි මම කල්පනා කරා තව එක ළමෙක් ආව නම් එහෙම බිම තමයි ඉන්න වෙන්නේ ඔය ඇත්තටම අර අන්තිම හරියටම හිටියානේ ඒ වගේ ළමයි මේ ඉන්නේ ළමයි එන්නේ මල්ලි දෙයක් තියෙන නිසා නිකම් මඩ ගැහුවා කියලා පන්ති වැටෙන්නේ මම ඔන්න උගන්නන එක පැත්තකින් දැම්මොත් කවදා හරි මං කිව්වොත් එම් පන්ති ඔන්න පුතේ මං අද ඉඳන් උගන්නන්නේ නැහැ කියලා එදාට පන්ති නවතී හරිද ඒ වෙනකන් මල්ලි කූඹි ඇදෙන්නේ සීනි තියෙන තැනට අනිවාර්යයෙන් එතකොට අපි උගන්නනවා නම් අපි ස්ටේජ් එකට නැගලා අපේ දේ අවංකව කරලා නම් අපි බහින්නේ මේ එළියේ මේ ලපයි සිපයි ගැහුවා කියලා පන්ති වැටෙන්නේ නැහැ පන්ති වැටෙන්නෙත් නැහැ වෙන කිසිම මිනිහෙක් වැටෙන්නෙත් නැහැ හරිද ඒ නිසා මම මල්ලි ඔය සාමාන්‍යයෙන් ඔය කෑ ගහන මඩ ගහන දැන් මඩ පෝස්ට් ෂෙයා කරන එඩිට් කරලා දාන ඒවා එකක්වත් සත්ත පහකට මම මායින් කරන්නේ නැව දැකලා තියෙනවද මම උත්තර දෙනවා නැහැනේ ප්‍රසිද්ධ චරිත මට බැනලා තියෙනවා විවේචනය කළා තියෙනවා නිර්දේ ලෙස විවේචනය කළා තියෙනවා කිසි කෙනෙකුට උත්තර දුන්නේ නැහැ ඇයි මොකටද මම දෙන්නේ මම මොකටද ඉතින් වැටෙන්නේ දැන් මගේ ගේ ඉස්සරහට මල්ලි කසිපුකාරයෙක් ඇවිල්ලා ඒ මුතුකලයෝ එළියට බෑපන් ඔඩෝ කියලා ඔද්ද කුණු හරපෙකුත් කියලා කෑ ගහපම් මල්ලි මමත් තරමක් උසගෙන ඌක පිටපස්සෙන් ගිහිල්ලා තෝ මොකෙද යකෝ කියලා මමත් කෑ ගහන්න ගත්තොත් මල්ලි මගේ කසිපුකාරයගේ වෙනසක් නැතු වෙනවා කසිපුකාරය කසිපුකාරය විදිහට ඉන්න ඕන මම මගේ විදිහට ගිය තුලටලා ඉන්නවා ඕකම තමයි සෝෂල් මීඩියා එකෙත් මගේ තීරිය කරන ඕන දෙයක් කරන්න මම මගේ පාඩුවේ ගමන යනවා එච්චර නෑ ඇත්තටම මේ මල්ලි ඔයා අහපු නිසා තමයි මම මේ ටිකක් කිව්වේ අනිවාර්ය නෑ මේක ඇත්තටම වටින්නේ දැන් පොඩි අපි තුමුකෝ ෆලෝස්ලා 100ක් ඉන්නවා කියලා. ඒ මිනිස්සුන්ට මඩ ගහන්න කවුරු හරි එකෙක් හරි ඉන්නවනේ. ඉතින් ඒ මිනිස්සයා වැටෙන්නේ නැතුව නැකිටවන්න පුළුවන් මේ වචන ටිකෙන් අපිට. මං කියන්නේ බය නැතුව වැඩ කරන්න සමාජයට වැඩ කළොත් බැනුම් අහන්න වෙනවා. අනිවාර්යයෙන්. හොඳ අහන්නත් වෙනවා. ඔව්. හොඳ ටික මැදිස්ත හිතින් බාර ගන්න. බැනුම් ටිකත් මැදිස්ත හිතින් ඉවසන්න. මැදිස්ත ගමනක් යන්න. දැන් සර් ඇත්තටම බිසි. මට ඉන්ටර්වයුවක් දෙන්න සර් බැඳිලා නැහැනේ. මම දැකලා තියෙනවා සර් තරහා తీරමක් නැහැ. සමහරු බලනවානේ මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කීයක් ඉන්නවද? නෑ මං ගිහින් බලන්නේ. ඉතින් මල්ලි දැන් ඔයාලා ඔච්චර ඔය දුර බැහැර ගෙවාගෙන මෙහි ඉන්නේ. වෙන මේ වෙන මොන හරි පෞද්ගලික වාසි හම්බෙනවද? දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තටම මේකට ඔයාට මං සල්ලි දෙනවද කියලා. ඒක ඔයා දන්නවනේ මොනවද වෙන්නේ කියලා. එතකොට මම ඇත්තටම කැමති කොල්ලෙක් ගොඩ යනවට මල්ලි. කොල්ලෙක් හරි ගනලා මේක හරි. ඇත්තටම දැන් සර් ඇත්තටම බිසි. අද දවසම ක්ලාස් කරලා ඉන්නේ. ඔව් මේ මාර මහන්සි. මාර මහන්සි. හරි ඔයා පිළිගන්නකෝ 12ට ඔයා මාව ඉන්ටර්වයුව කරන්න හිටියා. බැරි වුණා. බැරි වුණා. ඊළඟට කීයද 3ට. ඔව් 3ට බැරි වුණා. බැරි වුණා. හරි ඊළඟ ඇයි දැක්කනේ එන සෙට් එක? ඔව්. ඊළඟට දැන් මේ කීයද 5ට අපි ඉන්ටර්වයුව එක ඉවර කරන් මේ පටන් ගන්න හිටියේ. දැන් කීයද? දැන් 6යි ගානක්. හරිද? එතකොට ඒ වගේ මල්ලි අපි කාර්ය බහුලයි. ඔව්. හැබැයි කාර්ය බහුල වෙලාවෙදිත් ඔයාලා වගේ කොල්ලෙක්වට පස්සේ නේ මම දැකලා දිනවා සර් තරහා తీරමක් නැහැ සමහරු බලනවානේ මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කීයක් ඉන්නවද නෑ මං ගිහින් බලන්නේ හැම පොඩි ලොකු හැම channel එකකම ගොඩක් සර් කරලා දින පොඩි ඒවා ලොකු ඒවා නෑ සර් ඉන්න ඕ ඉතින් බලන්නකෝ සමහර ඒවා වගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ බොහොම පොඩි ගාණක් හැබැයි ඒ ළමයි ඇවිත් පැය ගණන් ඉඳලා මම සර්ත් එක කරපු පළවෙනි ඉන්ටර්වයුව එක ආදිත් මගේ හරි පුංචි සබ්ස්ක්‍රයිබර් පොඩි ගාණක් ඇවිල්ලා ඉතින් මං එදා වාඩි විශ් කරලා නේද අනිවාර්යයෙන් අපි මල්ලි එහෙමනේ යන්න ඕන අනිවාර්යයෙන් නැතුව මේ අනිත් අය පාගගෙන පවුලේ සහෝදරෙක් වගේ වෙලානේ හැම දෙයකදීම උපාගේ වෙඩෙන් එකට මන්නේ අසංගරේ ඉතින් ඒ හිතන්නකෝ එච්චර දැන් බැඳෙන්න තරම්
manusia ini hitam aja nanti ngecer bandingin nih. Oh, itu memang malah mata itu not me manusia gunanya apa tuh ya lah? Aniwari. Mang aniwari ini gunanya apa tuh manusia itu gimana? Mata teri not me kan ngasuji kuda kiela? Pahoda mama. Aniwari. Ini kalau dah. Iya, bagi cari tante kemana kian nih band? Band. Aniwari ma. Iting me. Apa ya tuh punci sahaja cawak kerana kuda devil katagran nih. Ada api me katagran nabe Sion gana. Iting ayat teraturu tamai Dinesh. Mateng-matenggi hilla. Iting Dinesh butuh galagi na cari tega nat pundak katagir lah. Parna deval pundak mata kaus sela. Ewa ke deval katagir. Iting me hatram karya bahule velawak mata wasta adunar godak istuti sa. Meccher karya bahule velawak mata pebagi ke punci kalak adunar hatram istuti oy ni hatamani kawan isama tamai diunuin hatram. E class kerat diunat mam balang hitu budaya mang adat tamai me paling nato rasa kelas kan ada negara ini adanya apa mama netang ane thamada mana pura lama hiti nih oh lama hiti nih netang kedera tena wan netang mana kau hari hamil nih mata ekapart tama meke atur teh dini kang amudya adanya nih kang olutika kitera ekadikat apa urune tekuk masagi kucer lama hiti at sir nih kang tired gati agne sagi mune hina abatibba atteram me mata hita agan becer gora kuhanda control gan nih kilapie kepasse kata agaru lamai daskana control karna kiyanne lazy ne hane iting sindu kiyannit ne dance karanne hema nan crowd ek poddak me karanna puluwan naththam me paadam amaru paadan tika ugannadi lamai control karna kiyanne hari amaru ettara mage hithara loku deyak danuna me ettarama eka balayakda kiyala ettarama iting me godak stuti sa sir kawadakwat ara dinne meka sampurnayenma iwara karada passe man aayena video ek gahanna aniwaryen meke malli thama ettarama me langa api meka ලස්සනට කියන්නේ අපේ සැලසුම තියෙන්නේ දරුවන්ට ඉගෙන ගන්න සුදුසු ලස්සනම වටපිටාව හදන්න. ඔව්. පේරාදෙනිය වගේ. අන්න රයි. දැන් මම පේරාදෙනිය නැවුට්ටුනේ. ඔව්. මම මේ ලස්සන වටපිටාව දැක්කනේ. මට ඌමනයි දරුවෙක්ට අර මහන්සි වෙලා ආවම සියොන් එකට ආවම වටපිට බලපුවම අම්මෝ යන්තම් මගේ මහන්සිය නැති වුණා කියන එහෙම ෆීලිං එකක් සෙට් වෙනවා නම් ළමයාට. ඔව්. මං ඒකට කැමතියි. ඒක තමයි වෙන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා මේක තාම හදන ගමන් තියෙන්නේ. මම එකයි වට කෝල් එක දුන්නාමත් කිව්වේ මල්ලී තාම මේක වැඩ යන ගමන් තියෙන්නේ. ඊළඟ සැරේ එන්න සමහරට මට ඉවසන් ඉන්න බැරි වුණා මං ඒකයි ආය ඉවරන ගාම ආ එනවා ඩ්‍රෝන් එකකුත් අරගෙන මම මේ වටපිටේ ලස්සනත් එක මෙතන ඇතුගලත් පේනවා. පේනවා පේනවා. ඔක්කොම පේනවා. අර අතෙන්ද ගියාම ලස්සනට පේනවා. ඔව් ඇතුගල ලස්සනට පේනවා මේ ඇතුගල වෙහෙරත් පේනවා ලස්සනට එතනට. හරි ලස්සනයි. සියෝන්. අමුතු නමක්. මොකක්ද මේ නම? ඇයි මේ වගේ නමක් දාන්න හිතුනේ? සියෝන් නිකන් සිංහල නමකුත් නෙමෙයි වගේ කියලාත් අදහසක් තියෙනවා කොහොමද මේ නම ආවේ ඇත්තටම මේ ඩියෝන් කියන වචنين තමයි එන්නේ මගේ සංවිධායක තුමා ඉන්නවනේ පන්ති සංවිධානය කරන බානු අයියා කියලා මං කියන්නේ බානු අයියට උමනා කළා තිබ්බා සියන්නෙන් පටන් ගන්න ඉතින් ඩියෝන් කියන එක ගත්තා හැමම සියන්න දැම්මා සියෝන් ආහහා එහෙම තමයි මේ නම හැදෙන්නේ මං හිතුවා මේ වෙන තේරුමක් එක්ක මොකක් හරි නෑ නේ නෑ ගොඩක් කට්ටිය අහනවා මොනවද මොකද්ද තේරුම මේ කියලා හැංගිලා තියෙන අර්ථය මොකද්ද කියලා ඇත්තටම හරි මේ ලස්සන නමක් කියන්නේ අර වදිනවා සියෝන් කියන්නේ නිකන් අපිට කියන්නත් ලේසි හරි ලස්සනට වදිනවා ඉතින් රයිමින් නේ ඕ ඒ හින්දා මං හිතනවා මේක තව ටික දවසකින් මේ විශ්වය පුරා හැමදාම සියෝන් කියන නම හේයි කියලා මේ යන concept එකත් මේ ලස්සනත් එක්ක ඇත්තරම සතුටුයි මේකෙ මල්ලේ මේ දැන් ළමයින්ට පහසුකම් සලසලා තියෙන උපරිමයටම තව එන්නත් තියෙනවා ගොඩක් දේවල් එතනින් එහා ගිහපු ගුරුවරුන්ට සෑහෙන පහසුකම් ගොඩක් මං හදලා තියෙනවා ඒක වෙන්නේ නැහැ ඔව් ඔව් ගුරුවරේ ගුරුවරයා හරියට හරි මානසිකත්වයෙන් හිටියොත් නේ ළමයට උගන්න නැත්තම් බෑනේ මල්ලේ දැන් මට අත්දැකීම් තියෙනවා දැන් අපි යනවනේ සමහරවිට 12ට මෙහෙන් ඉවර වෙලා එකට වෙන නගරයක යන අවස්ථාවක් තියෙනවා ඒතර එහෙම දුර බැහැර ඉඳන් එන ගුරුවරයාට කොටින්ම කියන්නේ හොට් වෝටර් ෂවර් එකෙන් නාලපවා යන්න පුළුවන් මට්ටමට මම මේක හදලා තියෙනවා. අනේ. ඒ කියන්නේ ඒ ගුරුවරයාට මෙහෙම දෙයක් අඩුපාඩුයි කියලා කියන දෙයක් නෑ. ඉතින් සාමාන්‍ය තත්ත්වයට තියෙන. එතකොට ගුරුවරුන්ට ඊළඟට වැඩ කරන සේවක මහතුරුන්ට. ඒගොල්ලන්ටත් එහෙමයි. මේ සේවක මණ්ඩලයට කිසිම අමාරුවක් නැතුව මේ කරගෙන යන්න උමනා වටපිටාව හදලා තියෙනවා. ඊළඟට දැන් අසනීප වෙනවනම් ළමයි ඒ ළමයට උමනා කරන ෆස්ට් ඒඩ් ටික ගන්න ඊළඟට සික් රූම් ඒ වගේ. සික් රූම් එක ඒක ඔක්කොම හදලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ඉතින් සෑහෙන අර ෆැසිලිටේට් කරලා තියෙනවා මේ ඉගෙන ගන්න එක අනිවාර්යයෙන්ම. ඉතින් හදලි ගුරුනාට පස්සේ මම එනවා මේ අනිවාර්යයෙන්ම. ඇත්තටම ස්තුතිස සර්ගේ ගමන සුබයි සර්ට ජයනියතයි අර ධර්මයේ හැසිරෙනා ධර්මයේ රකින්නවා කියලා කියනවානේ. ඒ වගේම සබහා ධර්මයට ආදරය කරන මනුස්සයව සබහා ධර්මයේ රකින්නවා කියනනේ. ඒ වගේ සර්ව ඒ හැම දිනම රකින්නවා. ඉතින් ගොඩක් ස්තුතිස ආය දවසක හමු වෙමු එහෙනම්. හොඳයි මල්ලි බොහොම ස්තුතියි ආවට. අනිවාර්යයෙන්ම. ඕන දෙයක් කතා කරන්න. ආ එන්න ඉක්මනට. අනිවාර්යෙන් ආයුබෝවන් සර්. ආයුබෝවන්. ආයුබෝවන්.